ජනතාව තුළ ආර්ථික ශක්තිය දුර්වල වෙනකොට ජනතාව දරිද්‍රතාවයට පත් වෙනකොට පිංහතුනි නිරේතුරුවම සොරකම කියන කාරණයට පෙළඹීමට තියෙන අවස්ථා වැඩි පිංහතුනි. එනිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ධර්මයන් ඉදිරියේ පංචශීලයේ ආරක්ෂාව සහතික කරගන්න. පිංහතුනි අද රටට අවශ්‍ය ඇත්තටම අලුත් ආණ්ඩුවක් නෙමේ පිංහතුනි, අලුත් මුහුණක් නෙමේ, අලුත් වැඩසටහනක් නෙමේ. අද රටට අවශ්‍ය වෙලා තියෙන එකම එක කාරණේයි, ඒ කියන්නේ පංචශීලය සුරකින සමාජයක්. පිංහතුනි පංචශීලයෙන් ජනතාවට පූර්වාදර්ශයන් දෙන සමාජයක්. අපි ඇත්ත හංගලා නිරේතුරුවම බොරුව පට්ට ගහනවා පිංහතුනි, ඒ අවිද්‍යාවේ ස්වභාවයයි. ඒ නිසා මොන විසඳුම් ගෙනාවත් ඒ විසඳුම ක්‍රියාත්මක කරන අය තුළ පංචශීලය නැත්තම් පිංහතුනි ඒ සෑම විසඳුමක්ම අර විනාශ වෙලා යන ධර්මතාවයක්මයි, ප්‍රතිඵලයක් නොවන ධර්මතාවයක්මයි. පිංහතුනි අද ඔය කතා කරන සියලුම දේවල් පැත්තකින් තියලා පංචශීලය සුරකින සමාජයක් ගොඩනැගුවොත්, පංචශීලයෙන් පූර්වාදර්ශ දෙන ජනතාවට පූර්වාදර්ශ දෙන නායකයින් පිරිසක් මේ රටේ බිහි වුණොත් පිංහතුනි ආනිසංස කීයක් අපිට ලැබෙනවද? පළවෙනි ආනිසංසය අපි ජනප්‍රියභාවයට පත් වෙනවා. අපේ සමාජය තුළ යලි ජනප්‍රියභාවය ඇති වෙනවා. අද සමාජය තුළ ජනප්‍රියභාවයේ තුට්ටු දෙකට වැටිලා ලෝකයේ තුළ අපේ රටේ ජනප්‍රියභාවයේ තුට්ටු දෙකට වැටිලා. ඇයි පිංහතුනි පංචශීලයේ දුර්වලයි? පංචශීලයේ අර්ථයමයි ජනප්‍රියභාවය අපේ ජීවිතවලට ඇති කරගන්නේ. ඒ නිසා ඔබට හිතෙනවා නම් අනේ අද අපි ලෝකයේ තුළ අඩියටම වැටිලා කියලා, ලෝකයේ ඉදිරි අපේ ආර්ථිකය බිඳුවටම හිඟමනටම වැටිලා කියලා. අනේ අපි කවදාද ආයිමත් ලෝකයේ තුළ ජනප්‍රියභාවයෙන් නැගී සිටින්නේ කියලා. පිංහතුනි ආණ්ඩු මාරු කිරීම, මූණු මාරු කිරීම නෙමේ ඔබ කළ යුත්තේ, ඔබ උත්සාහ කළ යුත්තේ, ඔබ කැපවිය යුත්තේ අරගල කිරීමට නෙමේ. තව තව මිච්ඡා වාචාවන්, තව තව මිච්ඡා සංකප්පයන්, තව තව මිච්ඡා දෘෂ්ටීන් පෝෂණය කිරීම නෙමේ ඔබට කරන්න එක දෙයක්. බුදුරජාන් වහන්සේ කියනවා, බුදුරජාණන් වහන්සේ ඔබට සහතික වෙනවා මේ දේ ඔබ කරන්න. හෙට ඔබේ මාතෘභූමිය යලි ලෝකයේ ඉදිරියේ ජයග්‍රාහී වේවි කියලා. හෙට ඔබේ මාතෘභූමිය ලෝකයා ඉදිරියේ ජනප්‍රියභාවයට පත්වෙයි කියලා. මොකද ඒ ධර්මතාවය පිංහතුනේ පංචශීලයයි. ඔය කියන එකම විසඳුමක්වත් පංචශීලයෙන් පෝෂණය නොවෙනවා නම් පිංහතුනේ ඔය විසඳුම් 100ක් ගෙනවත් ඒ සෑම විසඳුමක්ම පිංහතුනේ තවත් විනාශයක ආරම්භයක්මයි. පංචශීලයේ තවත් ආනිසංසයක් තමයි භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා පිංහතුනේ. අද කොහෙද භවභෝග සම්පත් ආරක්ෂා වෙන්නේ පිංහතුනි? කෙහෙල් කොටුවත් විනාශ වෙලා යනවා, කුඹුරු යායත් විනාශ වෙලා යනවා, එළවලු කොටුවත් විනාශ වෙලා යනවා පිංහතුනි. භවභෝග සම්පත් විනාශ වෙලා යනවා, ගෙවල් දොරවල් විනාශ වෙලා යනවා, ඒ වගේම ජනතාවට අයිති ජනතා දේපල විනාශ වෙලා යනවා පිංහතුනි. හේතුව මොකද්ද? ආණ්ඩුවකට ඇඟිල්ල දික් කළා තේරුමක් නැහැ, පුද්ගලයෙකුට ඇඟිල්ල දික් කළා තේරුමක් නැහැ, සමාජයට ඇඟිල්ල දික් කළා තේරුමක් නැහැ. එක ඇඟිල්ලක් ඔබ ඒ තැන් වලට දික් කළොත් ඇඟිලි හතරක් අනේ ඔබ දිසාවටම දික් වෙනවා පිංහතුනි. ඒ ඇඟිලි හතර මොකද්ද කියන කතාව පංචශීලයේ දුර්වලභාවය. පංචශීලයේ දුර්වල වෙච්ච පුද්ගලයා, පංචශීලයේ දුර්වල කරගත් සමාජය භවභෝග සම්පත් විනාශ කරගන්නවා පිංහතුනි. භවභෝග සම්පත් විනාශ කරගන්නවා, ධනය විනාශ කරගන්නවා. යම් ගෙදරක සිල්පද පහ දුර්වල කරගන්න පිංවතෙක් ඉන්නවා නම්, ගෙදර සාම්පුරුෂයා සිල්පද පහ දුර්වල කරගන්නවා නම්, ඒ ගෙදර ආර්ථිකය බිඳුවට වැටෙනවා පිංහතුනි. අසමගියෙන් ඒ ගෙදර පිරිල යනවා. ඒ ගෙදර යම් සම්පත් තියෙනවා නම්, ධනයක් තියෙනවා නම්, ආත්මගරුත්වයක් තියෙනවා නම්, ඒ සිල්පද පහ බිඳින පුද්ගලයා නිසා ඒ සියලු දෙයක්ම අහිමි වෙලා යනවා පිංහතුනි. ඒ නිසා මේ උදෑසන පිංහතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මතු කළ දෙන, සම්මා වාචා සම්මා කම්මන්තයන් තුළින් ශක්තිමත් කොට දෙන පංචශීලයේ තියෙනා වටිනාකම නුවණින් දකින්න පිංහතුනි. නැවත ඔබට ඔබේ රටට ජනප්‍රියභාවය අවශ්‍ය නම්, නැවත ඔබේ රටට පිංහතුනි භවභෝග සම්පත්වලින් සම්පෝෂිත වීමට අවශ්‍ය නම් පිංහතුනි ඔබේ රටට, ඔබේ ජනතාවට
අභියෝගයන් ඉදිරියේ නොසැලී නැගී සිටින්න අවශ්‍යනං අද අපි අභියෝගයන් ඉදිරියේ පලා යනවා පිංහතුනේ. අභියෝගයන්ට මූුණ දෙන්න නායකෙන්ට ශක්තියක් නෑ පිංහතුනේ. අභියෝග ඉදිරියේ පලා යනවා. අභියෝග ඉදිරියේ ඉදිරිපත් කරන්නේ වැරදි විසඳුන්මයි පිංහතුනේ. කාලය දික්කරන කල් මරණ විසඳුන්මයි. අභියෝගයන්ට මූුණ දෙන්න ශක්තියක් නෑ පිංහතුනේ. ඇයි දුස්සීල භාවය. ලෝකයාගෙන් එන අභියෝගයන්ට මූුණ දෙන්න ශක්තියක් නෑ. අන්තවාදී කණ්ඩායම් වලින් එන අභියෝගයන්ට මූුණ දෙන්න පුළුවන්කමක් නෑ පිංහතුනේ. ඇයි පිංහතුනේ පංචශීලයේ දුර්වල භාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය ආරක්ෂා කරගත්ත පිංවතා පිංහතුනේ ඕනෑම අභියෝගයක් ඉදිරියේ නොසැලී ජීවත් වෙනවා කියලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ ආර්ය සීලයට අධිපති උත්තමයාණන් වහන්සේ පිංහතුනි. ඒ ආර්ය සීලයට අධිපති ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිංහතුනි අසත්පුරුෂ මාරයින් අසත්පුරුෂ දෙවියන් අසත්පුරුෂ බ්‍රහ්මයින් ඉදිරියේ නොසැලී මූණ දුන්න පිංහතුනි. අසත්පුරුෂ මනුස්සයින් ඉදිරියේ නොසැලී ඒ අභියෝගයන්ට මූණ දුන්නා. ඒ අභියෝගයන්ට මූුණ දුන්නේ ආර්ය සීලේ ශක්තියෙන්මයි පිංහතුනි. එනිසා ඔබ අසරණ නෑ පිංහතුනි. ඔබ අසරණ නෑ. මාතෘභූමිය බිඳුවට වැටුණත්, මාතෘභූමියේ ආත්ම ගරුත්වය බිඳුවට වැටුණත්, මාතෘභූමියේ ආර්ථිකය බිඳුවට වැටුණත් පිංහතුනි නිවැරදි වෙන්න අවශ්‍ය නම් උතුම් ධර්මයක් ජීවමානව තියෙනවා. ඔබෙත් පිනට මගෙත් පිනට පිංහතුනි ඔබ දක්ෂ වෙන්න. සියල්ල පැත්තකින් තියලා ඒ උතුම් ධර්මය කෙරෙහි පමණක් විශ්වාසය තබන්න. අද සමාජයට අවශ්‍ය ආර්යෂ්ටාංගික මාර්ගය තුළින් බුදුරජාණන් වහන්සේ මතුකොට දෙන සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ සම්මා වාචා සහ සම්මා කම්මන්තයන්මයි. මේ මාර්ගාංග දෙකෙන් මුළු පංච සීලයම ආවරණය වෙනවා පිංහතුනි. එනිසා ඒ පංච සීලයෙන් ආවරණ වුණු සමාජයක් තුළ නිරතුරුවම ජනප්‍රිය භාවය ශක්තිමත් වෙනවා. ඒ වගේමයි පිංහතුනි බවභෝග සම්පත් ආරක්ෂා වෙලා ආයිමත් බාණ්ඩාගාරය ධනයෙන් පිරිල යනවා. ඒ වගේමයි ලෝකය ඉදිරියේ අපිට එන සෑම අභියෝගයක්ම වැස්සෙන් වේවා ඌවෙන් වේවා වෙනයම් ස්වභාවික විපතකින් වේවා සිදුවෙන සෑම අභියෝගෙටම අපි නොසැලී මුහුණ දෙනවා පිංහතුනි. ඒ විතරක් නෙමේ අපි සිහි මුලා නොවී මැරෙනවා පිංහතුනි. ඇත්තටම පසුගිය අවුරුදු 40ක කාලය තුළ අපේ රටේ බලවත් තනතුරු දැරූ කිසිම කෙනෙකුට පිංහතුනි සිහි මුලා නොවී මැරෙන්න පුළුවන් වුණාද කියන කාරණය ඉදිරියේ භික්ෂුව ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සිහි මුලා වී මැරුණනං ඊළඟ උපත දුගතියේ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අවසානේ පිංහතුනි අපි රටටත් සියල්ල අහිමි කරලා අපි සියල්ලම අහිමි කරගත්ත අනාතයින් බවට පත්වෙලා පටිත්ත සමුප්පන්න දුකටම පත්වෙනවා. ඔබේ ගමේ ඔබේ නගරේ ඔබේ රටේ රට පාලනය කරන දේශපාලන පින්වතුල්ලාට රට කරවන නිලධාරී පින්වතුල්ලාට පින්වතුනේ නිරතුරුවම පංච සීලේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න කියලා නිරතුරුවම ඔබ දැනුවත් කරන්න. ඔබ කළ යුතු සැබෑම උද්ඝෝෂණය, ඔබ සැබ කළ යුතු සැබෑම අරගලය, ඔබ කළ යුතු සැබෑම ව්‍යස්ථා වෙනස පිංහතුනි පංච සීලයෙන් පිරුණු සමාජයක් කියන අර්ථයමයි. ඒ පංච සීලය ඔබේ ජීවිතය තුළින් සමාජයටම පූර්වාදර්ශයන් දෙන අර්ථයක්මයි කියලා පිංහතුල්ලාට භික්ෂුව සිහිපත් කරනවා.